आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सिद्ध टीवी रात्रि प्रवृत्ति विकाशय आरंभ वाने रात्रि प्रवृत्ति समगिन मम उदेशान इडम गेदर प्रथम नवधानय पुवात सिरस्थल वेत ඇමති විමල්ගේ නිවසේ පක්ෂ 12ක නායකින් සහ නියෝජිතින් සාකච්ඡාවක කෙලෙහි ගුණය ගැන ගම්මන්පිලගෙන් සිහිපත් කිරීමක් පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා කාඩිනල් හිමිගෙන් ප්‍රකාශයක් ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිට බහර දුන්නත් ඇයි පාර්ලිමේන්තුවේ සභාගත නොකළේ අනුර ප්‍රශ්න කරයි අක්කරේට වැඩි වගා හිමි ගොවීන්ට ගිනි අවි කටාන ප්‍රදේශයෙන් අවිගබඩාවක් පුළුල් විමර්ශන ඇරඹෙයි කොවිඩ් මෘතදේහ බොහොම දානීයට අවසර ලබා දීම ගැන ඇමරිකාවේ සහ පාකිස්තානයේ ප්‍රසාදය ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් මරණ 17ක් රටේ තත්ත්වය බරපතලයි GMO අනතුරු හඟවයි ජනපති පාර්ලිමේන්තුවට එයි ලකුණු දා ගැනීම පිළිබඳ මන්ත්‍රීවරුන් අතර ප්‍රශ්නයක් ගම සමග පිලිසඳරට නෙවෙයි එන්න අලි සමග පිලිසඳරට අලි පන්නමින් සමන්ත කියයි රාත්‍රී පුවත් වලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා මෙම සාකච්ඡාවට පක්ෂ 12ක නායකින් සහ නියෝජිතයින් සහභාගී වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී අද පස්වරුවේ පක්ෂ 12ක නායකින් සහ නියෝජිතයින් එක්ව සාකච්ඡාවක් පවත්වා තිබුණා. පැය එකහමාරක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ආණ්ඩුවෙන් යන්න වගේ එකක් නෙමෙයිනේ. අනේ නෑ එහෙම බලාපොරොත්තුවක් නෑ. මොකද දැන් විමල් වීරවංශ මහතාට එල්ල වෙන චෝදනාවත් එක්ක තමයි පුතුමාලා මේ එකතු වෙන්න ගත්තේ. ඒකත් එක්ක. ඔව් මේ විමල් වීරවංශ ඇමතුමා මේ ආණ්ඩුව බිහි කරන්න සුවිශේෂී කාර්යභාරයක් කරපු කෙනෙක්. යාව කවුරු හරි අවතක්සේරු කරනවා කියන්නේ කෙලෙගුණ නැති බව ප්‍රදර්ශනය කිරීමක් විදිහට දකින්නේ බෞද්ධ රටක කෙලෙගුණ නැති අයට කෙලෙගුණේ පාඩම කියලා දෙන්න මහා සංඝරත්නයේ පෙරට ආපු එක ගැන අපි සිරස නමා මහා සංඝරත්නයේ ප්‍රණාමය පුද කරා. ඒ කියන්නේ පොදු වෙන පෙරමුණට කෙලෙගුණේ නැහැ කියලාද කියන්නේ? මම එහෙමත් කිව්නේ. ඉතින් ඇයි මේ හදිස්සි රැස්සෙන් නැම්බෙල? කියන්නේ ආණ්ඩුව රකින්න. ආණ්ඩුව කඩන්න කොහන්දරකාරෝ ඉන්නවා. කවුද? अतर वटेम कुमार සාකච්ඡාවෙන් අනුතුරුව පිටතට පැමිණි අමාත්‍ය වාසුදේව නානක්කාර මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ පෞද්ගල තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි. මොන වගේ සාකච්ඡාවක් දුනේ ඔබතුමා ඉන්න ජනාධිපතිතුමා හමුවීමට හා අගමැතිතුමා හමුවීමට අපට එතුමන්ලාට දැන්විය යුතු කරුණු ගණනාවක් කතා. ඒ කියන්නේ ඇයි එතුමන්ලා හම්බෙන්නේ? ඒ එතුමන්ලා හමු වෙලා මේ රටේ අද මුණ දී තියෙන තත්වයට ගති යුතු හදිසි ක්‍රියාමාර්ග මොනවාද කියලා යම් සාකච්ඡාවක් කළ යුතුයි කියලා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් සමග ඇති වී තිබෙන මෙම මත ගැටුම පිළිබඳව අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් විමසීමක් කළා. එවිට විමල් වීරවංශ අමාත්‍යවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා එම ස්ථානයෙන් පිටව ගියේ මේ ආකාරයෙන්. නැමෙ වස්පෙල් මන්ත්‍රීවරු කියනද ඔබතුමාගේ කැබිනට් එකේ සාමූහික වගකීම ඉන්න වැඩක් අයින් වෙන්න කියලා. ඒක මොකද කියන්නේ? මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලචීන් අතහස් පළ කළා. මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න ශක්තිය ලබා දීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා නම් අත දාන්න විමල් වීරවන්තට අයිතියක් නැහැ කියලා කියනවා නම් මම එතුමාගෙන් අහන්න කැමතියි කවුද මේකට අත දාන්න කැමති එක්කනා කියනවා මම අහන්න කැමතියි අපේ සාගර කාර්යවසම් මන්ත්‍රීවරයාගෙන් ජනතා හඬකට එකතු වෙලා කතා කරපු විමල් වීරවංශ මහත්තුරුවාගේ අයට හදාචාරාත්මක නෝන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපට සිද්ධ වෙනවා මේවට විරුද්ධව කටයුතු කරන්න අපේ මන්ත්‍රීවරණි. පොහොට්ටුව ඇතුලේ තියෙන ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක්ද? ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒක නිසා සති දෙකකට සැරයක් ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ගෙනල්ලා ජනතාව හමුවේ තියෙනවා. දැන් මේ ආණ්ඩුව ගෙනියන්නේ බඩවැල් නාට්‍ය. ඒකේ එක එක දවස්වල එක එක එපිසෝඩ් එනවා. දැන් කාලෙකට එනවා මිනිහ වලලනවද? පුච්චනවා.
ඉතින් ඔන්න ඕකට දෙකට බෙදලා කට්ටිය පුළුවන් තරම් කුලල් කාවේ ඊට පස්සේ ඒකෙන් ටික දවසක් දුන්නා දැන් මේ දවස්වල ඇවිල්ලා තියෙන බඩවැල් ටෙලි නාට්‍ය වල අලුත්ම කෑල්ල තමයි එපිසෝඩ් එක තමයි විමල් වීරවංශ සහ ආණ්ඩුව අතර ගැටුම මේකත් මුගුරු නැතුව කිසිම රහක් ගුණක් නැතුව අන්තිම මිනිස්සුන්ට ඉවරේ මේකත් නිකම් බුරු චුවින්ගම්යක් කොවිඩ් මෘතදේහ ශ්‍රී ලංකාව තුල බොහොම දානය කිරීමට අවසර ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අදහස් පළ කරනවා මේ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ මලසිරුරු ආදාහනය කරන්නේද බොහොම දානය කරන්නේද යන්න පිළිබඳව සමාජය තුල කතිකාවක් ඇතිව තිබූ පසුබිමක කොවිඩ් දේහයන් බොහොම දානය කිරීමට අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන බොහොම දාන කරන්න ඉඩ දෙනවා එසේම මේ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ වුණා. ඊයේ අගමැතිතුමා භූමි දානයට අවසර ලබා දෙනවායි කියලා ප්‍රකාශ කළා. මේ ඇමතුමිය ඉන්නවා විශේෂ බාර ඇමතුමියගේ මම අහන්න කැමති කවදාද මේ පිළිබඳව ගැසට් නිවේදනය නිකුත් කරන්න කියලා පොඩි පැහැදිලි කිරීමක් කරොත් ඔබතුමිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුව తీරන ගන්නේ අපි පුද්ගලිකව නෙමෙයි තාක්ෂණික කමිටුවක් හරහා. ඒ නිසා තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කළේ තාක්ෂණ කමිටුවේ එකඟතාවය මත තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. Yesterday the honorable prime minister made a very අගමැතිවරයා ඊයේ මේ සම්බන්ධයෙන් වාර්තාවක් දුන්නා. පරිණත දේශපාලනඥයෙක් වශයෙන් මේ ගැන පමා වෙලා හරි තීරණයක් ගත්ත එක හොඳයි. නමුත් දැන් ආපහු කියනවා විශේෂඥ මණ්ඩලයකට යන්න ඕනේ කියලා. අගමැතිවරයා පැහැදිලිවම කිව්වා බොහොම දාණයට ඉඩ දෙනවා කියලා. එතකොට කවුද මේක නතර කරන්නේ? මේ තත්ත්වය ජිනීව වලට පවා යන්න පුළුවන්. මේ වියත් තීරණයට දැන්වත් ඉඩ දෙන්න. And we don't want that to happen. So therefore please take a very mature and considered decision and don't insult the prime minister for god's sake. ඒ අනුව මෙම තීරණය සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ තීරණයට ප්‍රසාදය පළ කරන බවයි. මේ අතර කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයන් භූමි දානය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ ඇමරිකා නුතානාපතිනි ඇලෙනා බී ටෙප්ලෙට්ස් මහත්මියද ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය අගය කරන අතර ශ්‍රී ලංකාව අන්තර්ජාතික සෞඛ්‍ය පිළිවෙතට අනුගත වීම හා ආගමික අයිතීන්ට ගරු කිරීම ධනාත්මක පියවරක් ලෙස සැලකෙන බවයි. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා. භූමි දානය කරනවාද ආදාහනය කරනවාද කියන එක පිළිබඳව තීන්දුව කරන්න ඕනේ සෞඛ්‍ය අංශ මිසක් වෙනත් වෙනත් ආගමික හෝ වෙනත් සමාජ කණ්ඩායම් නෙමෙයි. ආණ්ඩුව සැලකිල්ලට ගන්න ඕනේ සෞඛ්‍ය නිර්දේශ. සෞඛ්‍ය නිර්දේශවල සඳහන් කරනවා නම් දේහයන් භූමි දානය කිරීම අනතුරුදායකයි කියලා කිසිම කෙනෙකුට යටත් වෙලා භූමි දානය කරන්න ඉදිරිපත් වෙන්න එපා. අන්තවාදී ජාතිවාදී දේශපාලකයන්ට යටත් වෙලා භූමි දානය කරන්න දෙන්න එපා. ඊ හැන්දෑවේ අපි අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡා වලදී අපි අගමැතිතුමාට සඳහන් කළේ කිසියම් බාහිර කණ්ඩායම්, සමාජ කණ්ඩායම්, ආගමික කණ්ඩායම් ඉදිරිපත් කරන අදහස් දිහා නෙමෙයි බලන්න ඕනේ මේ වෙලාවේ සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන අදහස් දිහා. අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා තියුණා මේ සම්බන්ධ ප්‍රකාශය. මේ අග්‍රාමාත්‍යතුමා මම හිතන්නේ ඒක ඉදිරියේ කටයුතු කරයි. මොකද දැන්ට මේක නීතිගත වෙලා තියෙන්නේ නීතියක් විදිහට ආදාහනය. ඒ නීතිය වෙනස් කරගන්න ඕනේ මේක නීතියක් වශයෙන් වෙනස් වෙන නම්. ඉතින් මම හිතන්නේ ඒකට රජය ඉදිරි වෙලේදී අතිගරු ජනාධිපතිම මැදිහත් කියලා බලාපොරොත්තු වෙනවා. ඒක වෙනසක් ඇති වෙනවා නම් එතුමා විසින් තමයි ඒක කරන්න ඕනේ. අග්‍රාමාත්‍යතුමාට මගහැරලා යන්න අවස්ථාව තියෙද්දි අග්‍රාමාත්‍යතුමා කතානායකතුමාවත් මවිතයට පත් කරමින් නැගිටලා කිව්වා මරික්කාර් මහත්තයා අහපු ප්‍රශ්නෙට දෙන උත්තරය තමයි භූමි දානෙට ඉඩ දෙනවා කියලා. එතකොට මරික්කාර් මහත්තයා අහපු ප්‍රශ්නේ මොකද්ද? විද්‍යාත්මක හේතු මත පදනම්ව කොරෝනා මරණවලට භූමි දාන දෙනවද කියලා. එතකොට අගමැතිතුමා දුන්න උත්තරය තමයි ඉඩ දෙනවා කියන. ඒ කියන්නේ කොරෝනා මරණ භූමි දානට ඉඩ දෙනවා කියලා. නිකම් මරණ භූමි දානය කරන්න දැනුත් ඉඩ තියෙනවා. 아무 දෙයක් නැහැ. ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් මරණ 17ක් සිදුවීම ඉතා බරපතල තත්වයක් රට තුල නිර්මාණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මාසයකට කලින් ගත්තොත් එහෙම අපිට හිටියේ ජනගහනයේ මිලියනයකට රෝගීන් 2882 සති දෙකක් ඇතුළත මේක ජනගහනයේ මිලියනෙට 3221 දක්වා වැඩි වෙලා තියෙනවා
සති දෙකකට කලින් අපේ මරණ අනුපාතය තිබුණේ මිලියනයක් ජනගහනයට මරණ 8ක් 9ක් වගේ තමයි තිබුණේ සති දෙක ඇතුළත මේක දෙගුණ වෙලා තියෙනවා දැන් මිලියනයකට 17ක් දක්වා මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ රෝගීන් වැඩි වෙන අනුපාතයට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් මරණ අනුපාතය අපේ රට ඇතුළේ වැඩි වෙලා තියෙනවා මරණ සමානේ දෙගුණ වෙලා තියෙනවා ඊටාම කෙටි කාලයක් ඇතුළත මරණ අනුපාතය එන්නත නිසා සියලුම දේ හරියනවායි කියන වැරදි විශ්වාසය ජනතාව අතර ඇති කිරීම ඊටාම භයානකයි අපිට යන්තම් හරි මේ අඳුරු උමග තුල ගමන් කරනකොට ඈතින් එළියක් පේනෝ නම් ඒ පේන්නේ එන්නත හරහා ඒ නිසා තමයි එන්න දෙන්න ඕන. නමුත් ජනතාවට වැරදි විශ්වාසයක් දෙන්න එපා. එන්නත ගත්තට පස්සේ සේරම හරියනවා කියලා. ඒ හරහා තියනකට වඩා භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒතකොට ලෝක සෞඛ්‍ය තාම පැහැදිලිව කියලා තියෙන එන්නත ගත්තා. එන්නත හරහා ලයිසන් එකක් ලැබෙන්නේ නැහැ නිදහසේ ඔබම ගමන් කරන්න. නමුත් මේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහ තවත් සමහර දේශපාලන බලධාරීන්ගෙන් ප්‍රකාශන ප්‍රකාශයන් හරහා රටට කියවෙන පණිවිඩය තමයි අපි මැයි වෙනකොට වේත දීලා ඉවර කරනවා. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි තියෙන තත්ත්වය තව රටපුරා සීක්‍රෙන් පැතිර යන COVID-19 වෛරස තත්ත්වය හමුවේ කිසිදා නොමැකෙන මිතු දමක් පිළිබඳ තොරතුරු අපට ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ මුළු මහත් ලොවටම ආදර්ශයක් සපේමින්. රටපුරා සීක්‍රෙන් පැතිර යන COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ කිසිදා නොමැකුණු මිතුදමක් පිළිබඳ තොරතුරු ගාල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඇය නමින් හංසනී යශෝදරා. ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසනීගේ හොඳම මිතුරියගේ මව හා පියා කොවිඩ් ආසාදයෙන් ලෙසට තහවුරු වූ අතර එවැනි පසුබිමක සිය හොඳම යෙහෙළිය රැකබලා ගැනීමට හංසනී හා ඇගේ පවුලේ සමාජිකයින් කටයුතු කළා. සෞඛ්‍ය අංශවල නිසි පිළිවෙත් අනුගමනය කරමින් ඔවුන් කටයුතු කළත් හංසනීගේ යෙහෙළියත් කොවිඩ් ආසාදිතක බවට තහවුරු වුණේ සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි. එලෙස සිය යෙහෙළියත් කොවිඩ් ආසාදිතක ලෙස තහවුරු වුණත් හංසනීගේ පවුලේ කිසිදු සමාජිකයෙකු කලබල නොවි යෙහෙළිය රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා. මෙලෙස තම ජීවිතයේ උවත් පරදුවට සපා සිය හොඳම මිතුරිය රැකබලාගත් හංසනීට උපහාර සිදු කිරීමට ඇය ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පතිනිය හා ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු පිරිස අමතක කළේ නැහැ. අම්මා දරුණු රෝගී තත්ත්වයක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වෙද්දී අපේ පාසලේ දරුවෙක් එයාගේ හොඳම යාළුවා වෙච්ච හංසනීගේ ගෙදර නවාතැන් දීලා යනවා. එදා හවසම ඒ අම්මා තාත්තත් කොවිඩ් රෝගය පොසිටිව් කියලා දැනගන්නවා. එතකොට මේ දරුවා ඉන්නේ යාළුවාගේ ගෙදර. මේ හංසනී දරුවත් එයාගේ අම්මා තාත්තා අයියා මේ හතර දෙනාම මේ දරුවව ඒ වෙලාවේ වෙන කොහේවත් යවන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව දවස් පහක් ඒගොල්ලන්ගේ ගෙදර තියාගෙන දරුවගේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරුම තමන්ගේ දරුවෙක් වගේ මේ දරුව තමන්ගේ සහෝදරයෙක් වගේ කියලා රැක බලා ගන්නවා. හිතන්නේ නැහැ අද කාලේ හැටියට තමන්ගේ සහෝදරයෙක්වත් කොවිඩ් රෝගය තියෙනවා කියලා දැනුණාම තමන්ගේ ගෙදර නවාතැන් දීලා එහෙම සත්කාරයක් කරයි කියලා අපිට හිතන්න බෑ. පුරස්කරණය කියන්නේ ඒ දරුව වෙන කාමරයකට දාලා වහලා තියෙන එක නෙමෙයි. හැබැයි දරුව සමග ගනුදෙනු කිරීමේදී දරුවයි සීමාවක් තිබුණා. අපිත් දරුවට සීමාවක් තිබුණා. ඒ සීමාව ආදරණීයයි. ඉස්තර ගතියක් තිබුණේ නැහැ. ඒකයි ඒ දරුව සතුටෙන් අපේ ගෙදර ඉඳලා අම්මා ගාවට නිරෝධායන මධ්‍යස්ථානට ගියා. අපේ දරුව තමන්ගේ යාළුවා වෙනුවෙන් කැපකිරීමක් කරන්න අපි ඔපොළඹනවා. ඒ නිසා මම නම් හරිම සතුටු වෙන්නේ රිපන් බාලිකා විද්‍යාලය දුහල්පැතුමිය ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ හොඳ හදවතක් තියෙන දරුවෙක් හදලා දීලා තියෙනවා. පාසල් පද්ධතියට ස්තුතිවන්ත වෙනවා. මෙතෙක් කලක් පාඩු ලැබූ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මාස 3ක කාලයක් තුලදී ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බව වෙළඳ අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. රාජ්‍ය වාසල ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නරහින්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත ස්ටේට් ට්‍රස්ට් සෙන්ටර් වෙළඳ සංකීර්ණය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කළා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පිහිටලා
පනස් වසරක් ගත වෙනවා. මට මේ සංස්ථාව පිළිබඳ වගකීම් බාර දෙන අවස්ථාවේදී වැටුප් ගෙවා ගන්නට අමාරු තත්ත්වයක තමයි සංස්ථාව පැවතුණු. මේ වන විට තව මාස 3ක් ඇතුළතදී අපි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කරනවායි කියන එක මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආයතන සියල්ල එක් වහලයක් යටතේ ස්ථාපිත කරන්නත්, ඒ වගේම ස්වජාතික නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳ පොලක් ඇති කර දෙන්නත් අපි කල්පනා කළා. බෙහෙත් හේත් බඩු මුට්ටු සියල්ලම එක වහලයක් යටින් ගන්න පුළුවන්. ජිනීවා මානවහිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තු මාස ඉදිරිපත් වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනා ඇතුළත් වාර්තාව හා ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව මහා සංඝරත්නයේ අවවාද හා උපදෙස් ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්ුණා. COVID-19 වසංගත තත්ත්වය සාර්ථක මර්ධනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටියදී අප රට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් වැරදි මතවාද ඇතුළත් කොට ඉතා ප්‍රෝඩාකාරීව මෙම මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බවයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළේ. රටේ ජයග්‍රහණයට මෙන්ම ස්වෛරීත්වයට හානිවන ආකාරයේ කරුණු 16ක් ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය මෙම යෝජනා වාර්තාව ඉදිරිපත් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ වුණා. ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා පිළිබඳව ඉතිවන්ත වූ අග්‍රාමාත්‍යවරයා රට මුහුණ දෙන ඕනෑම අභියෝගයක් හමුවේ මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා සඳහා ප්‍රමුඛ ස්ථානය ලබා දෙන බව හා ඒ අනුව ක්‍රියා කරන බවයි සඳහන් කර සිටියේ. පාස්කු ප්‍රහාරයට වගකිය යුතු පාර්ශ්වයන්ට එරෙහිව මෙරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් තමන් ජාත්‍යන්තර අධිකරණයට යාමට සූදානම් බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා මේ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අපිට ලැබෙන්න සලස්වන්න. පාස්කු ප්‍රහාර කොමිෂමට මමත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවේදීත් මම කොමිෂමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් හොයන්නේ නැතිව මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන හොයන්න කියලා මම විශේෂයෙන්ම කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා. සූදානම් මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයෝ එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව හරියාකාර පරීක්ෂණ කරලාද නැද්ද කියන එක පිළිබඳව මට සෑහීමකට පත් වෙන්න බැරි තත්ත්වයකුත් තියෙන බව මට පේනවා. ඒ විමර්ශනයන් නිකන් ඕනෑවට එපාවට සිද්ධ කරන තත්ත්වයක් පවතින බව මට දැනෙච්ච නිසාද මම වෙනත් විකල්ප මාර්ගයකට දැන් පිවිසිලා තියෙනවා. එක කරුණක් සම්බන්ධයෙන් ඒක ළඟදීම ඔබට දැනගන්න ලැබේවි. ඒක මමුසාවිය හරහා කරන වැඩපිළිවෙලක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාව වහාම මහජන ලියවිල්ලක් බවට පත් කර එහි අඩංගු කරුණු පිළිබඳව තොරතුරු දැන ගැනීමට මහජනතාවට ඉඩකඩ ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගිය දශකයේ සිද්ධ වෙච්ච විශාලතම ඛේදවාචකය අපේ රටේ දේශපාලන විශාල ලෙස වෙනස් කිරීම සඳහා සිදු හැරවුම් ලක්ෂ්‍යය. ඒ නිසා මා හිතනවා දේශපාලන ව්‍යාපාර වන අපට පමණක් නොවේ මේ රටේ සියලු පුරවැසියන් සාධාරණ යුක්ති සහගත අයිතියක් තිබෙනවා මෙම වාර්තාවේ තිබෙන්නේ මොනවාද කියලා දැනගන්න. නමුත් ආණ්ඩුව දැන් අද වෙනකොට පාර්ලිමේන්තුව තුනක් රැස් වී තිබෙනවා. එටත් රැස් වීමට නියමිත තිබෙනවා. නමුත් දැන් හරි පැහැදිලි මේ සතියේ මේ පාර්ලිමේන්තුවට සභාගත නොකරන බව හරි පැහැදිලි. ඒ නිසා ආණ්ඩුව වහාම මෙම ලියවිල්ලේ අඩංගු මොනවාද, නිර්දේශ මොනවාද කියලා පොදු ජනතාවට දැන ගැනීම සඳහා තිබෙන අයිතිය හේතු කොටගෙන මෙය මහජනයාගේ ලියවිල්ලක් බවට පරිවර්තනය කළ යුතුයි. මම නැවතත් කියන්නේ මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හෝ ඔහුගේ අල්ලපු වැටේ කෙනෙක් පිළිබඳ ඉඩම් නඩුවක් නෙවෙයි. එනිසා ජනාධිපතිවරයාත් ආණ්ඩුව තවදුරටත් හොරගල් ඇහුලන්නේ නැතුව වහාම මහජනයාට දැන ගැනීම සඳහා මහජන ලියවිල්ලක් බවට මේක ඉදිරිපත් කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. අද පාර්ලිමේන්තුව රැස්ුනේ තෙවන දිනයට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමත් සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වුණා. ද
දැන් මේ වෙනකොට නැගෙනහිර ජටියේ ප්‍රශ්නේ විසඳිලා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි සමහර රාජ්‍යමතුමාලා මේ වෙනකොටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නෑ මේක ඉන්දියාවට දිය යුතුමයි කියලා. ඒක මම හිතන්නේ රටක් විදියට පිළිගත යුතු කාරණාවක් නෙමෙයි. රට වහගන්නකෝ. රට වහගන්නකෝ. අන්න බැංකුවල අපේ රජය ඉතාමත්ම පැහැදිලි ලෙස කියලා තියෙනවා අපිසිම්ම මරම ස්ථානයක් සිම්ම පාය මාර්ගික සම්පතක් වෙන වෙන ජාතිකයකට වෙන රටකට විකුරන්නේ නැහැ කියන එක. යහපාලන රජයේ කාලේ හම්බන්තොට වරාය විතරක් නෙමෙයි හෙක්ටයාර් 1188ක් ඔබතුමා හිටපු පාර්ලිමේන්තුවත් ඉදිරිපත් නොකර එක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර අඩුම වශයෙන් තමුන්නාංශලගේ පාර්ලිමේන්තු කණ්ඩායමටවත් ඉදිරිපත් නොකොට 99 අවුරුදු බද්දකට බදු දුන්නා කියලා කියනවා. හරි අමාරුයි මේවා කියනකොට හරි අමාරුයි මේවා කියනකොට මේ ප්‍රශ්නේ අමාරුයි අහගෙන ඉන්න අය හේතුව එක්කවලා විකුණගෙන කාවේ අපේ රජයේ ප්‍රතිපත්තිය විකුණම් කරන ප්‍රතිපත්තියක් නෙවෙයි බදු දෙන ප්‍රතිපත්තියක් නෙවෙයි අද මේ ජනාධිපතිව ඇවිල්ලා ඉන්න නිසා මේක ලොකෝ ලකුණු දාගන්න කතා කරනවා මට පේන්නේ ඔබතුමාලා සියලු දෙනාම ලකුණු දාගන්න බලනවා වගේ ලකුණු දාගන්න කරන්නේ කාලය බලන්න ලකුණු දාගන්න හදනවා කියන එක අපි දන්නවා ඔබතුමා එකක් කියනවා පක්ෂ නායක ක්‍රැස්සීමේදී එකක් මෙතන ඇවිල්ලා කියනවා එක්ක එතන නිදි ප්‍රශ්න සඳහා පැයකට නොවැඩි කාලයක් වෙන් කරනු ලැබිය යුතු අතර පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න දෙකකට වඩා අසරු නොලැබිය යුත්තේ එතුමාගෙන පැයෙන් අපි නැත කරමු ප්‍රශ්න අද ඉඳලා ඔබතුමාගේ යෝජනාම ස්ථිර කරලා හරියට නමතිවරයා ප්‍රකාශ කරන විදියට ගිරහිර ජටිය ලබා දීම වෙන්නේ තව අවුලකට යන්නේ ජටිය එන්නේ අහන්න ඊළඟ ප්‍රශ්නෙට යනවා මේ 6 වෙනි ශ්‍රේණියට ශිෂ්‍යත්ව ධාරීන් ඇතුළත් කිරීම මේ සිදුණු ක්‍රියාව අධ්‍යාපන අමාත්‍යංශය චාරුවක් බවට පත් වෙලා නේද ඔබතුමා මේ උත්තරීතර ස්වභාවයේ බොහොම පැහැදිලිව කිව්වා රටේම නිල ඇඳුම් බෙදාගෙන යනවායි කියන නිල ඇඳුම් ලැබිලා නැහැ ගරු අමාත්‍යතුමනි කඩින් දකුණ කියන්නේ ඉහළ යනවා පහළ යනවා අවුරුද්දෙන් අවුරුද්දට එක මට්ටමේ තිබෙන්නේ නැහැ විරුද්ධ පක්ෂයේ නායකතුමා කියන ගැටලු උද්ගතවන්නේ මම මේකට මැදහත් වෙලා කෘත්‍රිම විදියට මේ ලකුණු පහද දැම්මෝ නිල ඇඳුම් ප්‍රශ්නේ මේ රටේ කොවිඩ් 19 ප්‍රශ්නයක් තියෙනවා කර්මාන්ත ශාලා වැහෙනවා ඔලේ කල දක් තියෙන කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ 100%ක් එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මේ විදිහේ දරුණු මොලේ කලඳක් ගැන කිව්වා මං හිතා මොලේ කලඳක් තියාගෙනද කිව්වේ මේ කොවිඩ් ඔක්කොම ඉවරයි කියලා මේ රටේ අපි දන්නවා කවුරුත් සරුංගලයේ බැලුම් බෝලය අටපට්ටම මේවත් පිට රටින් ගෙනාවා චීනෙන් ගෙනාවා එතකොට දැන් එහෙම නැවතිලා තිබෙනවා යා යුතු මග කුමක්ද කියන කාරණාවේදී අප විසින්ම කල්පනා කළ යුතුයි අපි රටක් විදිහට කොහොමද ගොඩේන්නේ කියන කාරණය අගාතුතුමා ගැසට් නිවේදනය නිකුත් කර ආනයනයට ඉඩ දීලා නමුත් පැය දෙකක් යනකොට කොමසාරි සුමිය දැන්නුවා ණයවර ලිපි විවෘත කරන්න ඉඩ දෙන්න එපයි කියයි. ඇයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ අගමැතිතුමා වගේ මුදල් ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන කිඹුල් කඳුළු හෙලන්න එපා. දැන් විරුද්ධ පක්ෂයට ගියාට පස්සේ මේ තත්ත්වය දේශීය නිෂ්පාදකයන් විසින් කරපු ඉල්ලීම අනුව තමයි වෙනස් කිරීම කරේ. අපි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවකාශය ලබා දෙලා තියෙනවා. එක පැත්තකින් ආනයන සීමා කළා. අනිත් පැත්තෙන් ආනයනය කරන්න දීලා මේගොල්ල අධික ලාභ ගන්නවා ආණ්ඩුවේ කට්ටිය මුදල් ලම්බ කරනවා මේ ආණ්ඩුව දැන් ගැසට් එකේ තියෙන වටිනාකම අඩු කරලා තියෙනවා හිරෝෂිමා නාගසාකි වලට බෝම්බේ දාපු වෙලාවේ ජපානේ කඩාගෙන වැටුණා ලෝකෙන් ජපානය කියන නම හරිනම් ඉවත් වෙන්න ඕනේ හැබැයි ජපාන් උඩට එකට ඒක රාශිය දේශපාලනේ පැත්තකින් තියුවා ස්වයන් ආර්ථිකයක් හදාගත්තා ඒ වගේ අපේ රටේ කොවිඩ් වලින් වැටෙන්න නොදී රටින් ගේන භාණ්ඩ ටික නතර කරලා පොඩ්ඩක් පටිතද කරගෙන වැඩ කරලා මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගයක් බිහි කරමු මයික්‍රෝ ඉකොනොමි එකක් ගැන කතා කළේ තාක්ෂණයට මුල් තැන දෙන කතාවක් කම ආරම්භ මේ වඳුරා දඩු ලේනන් වාගේ මේ සත්තු නිසා වගා හානියක් අද ඇති වෙලා තියෙනවා. මේක ඉතාමත් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන තත්ත්වයක් බවට පත් වෙලා අද සමහර වගා කරන උදවිය වගා කිරීම අත්හරින තැනකට එන තරමට මේ සත්තුන්ගෙන් මේ හානිය ඉතාමත් ප්‍රබල තැනකට ඇවිල්ලා තියෙනවා. මේක සත්තුන්ට දොස් කියලා වැඩක් නැහැ. සත්තුන්ට චෝදනා කරලා වැඩක් නැහැ. පෞගේ කාලේ ගොවියන්ට තමන්ගේ වගාව ආරක්ෂා කිරීම සඳහා ගිනියවෙ නිකුත් කරලා තිබුණා. ගිනියවෙ තියාගන්න අක්කර පහක් තියෙනුනේ. අපේ ගමේ ගොවියන්ට කොහෙද අක්කර පහ? ඒ නිසා ගිනියවෙ නැහැ. අපි මේක ආරක්ෂක අමාත්‍යංශයත් එක්ක කතා කරලා ගිනියවෙ අක්කරයක සඳහා නිකුත් කරන්න අපි තීන්දුව කරා. අක්කරයකට වැඩි තියෙන සියලුම ගොවියන්ට අපි ගිනියවි නිකුත් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයේ සිදු වී ඇති බව කියන වන විනාශයක් නිරීක්ෂණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණ තිබෙනවා. එෙහිදී මන්ත්‍රීවරයාට වන අලියකු පන්නා දැමීමටද සිදු වුණා. වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයේ අක්කර 8000ක පමණ භූමි ප්‍රමාණයක් බඩේරිඟු වගාවට ලබා දීම හේතුවෙන් සිදු වී ඇති බව කියන වන විනාශයක් සුවබැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. ඔහු ඇතුළු පිරිස රක්ෂිතයේ සිදු කළ මෙම සුවබැලීම අතරතුර වනාලියකු එය අසලට පැමිණ ඇති අතර සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිස එක්ව මෙම වන අලියා පන්නා දමා තිබෙනවා.
පසුව ඔවුන් යලිත් සුපුරුදු ලෙස නිරීක්ෂණ චාරිකාවේ ගොස් ත්‍රිකෝණමඩු රක්ෂිතයේ සිදු ඇති බව කියන වන විනාශය පිළිබඳව සොයා බලා තිබෙනවා. මේ තියෙන සෝමාවතියයි අර පැත්තෙන් තියෙන මාදුරෝයයි අලි එහාට මෙහාට මාරු වෙන අලි කොරිඩෝවක් තියෙනවා. එතකොට දැන් ඒ අයටත් මේ කැලෑ ප්‍රමාණවත් නොවන නිසා අලි දැන් ගම්බදමින් ඉන්නවා. එහෙම තියදී අක්කර 8500ක් වගේ විශාල භූමියක් මේක කොම්පැනි කාර්යයට දුන්නට පස්සේ අලින්ට සිද්ධ වෙනවා ගමටම එන්න. මොකද කොම්පැනි කාර්යය ලස්සන්ට වැට ගහගනි. එයා ආරක්ෂා වේවි. ගමේ මිනිහා ආරක්ෂා වෙන්න වැට ගහන්න ඕනේ ආණ්ඩුවනේ. ආණ්ඩුව වැටවල් ගහලා තියෙන හැටි අපිට පේනවනේ. දිනපතා අලි මැරෙනවා, අලින්ගේ මිනිස්සු මැරෙනවා. අපි ජනාධිපතිතුමාට ආරාධනා කරනවා එන්න මේ වැලිකන්දට, එන්න මේ සිංහපුරට, එන්න මේ ස්ථානවලට අලි සමග පිළිසඳරක් කරන්න. ජනතාව අලි සමග පිළිසඳරක් කරනවා. දේවල් කැඩෙනවා. දේපළ නැති වෙනවා. වගාවන් විනාශ වෙනවා. ඒවට මිනිස්සු මුණ දිලා තියෙන්නේ. එහෙනම් එන්න මේකට මේ ප්‍රශ්න විසඳන්න. කටාන ප්‍රදේශයේ පිහිටි ආයුධ ගබඩාවක් වැටලීමට විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. මෙම ස්ථානයේ තිබී ගිනි අවි 8ක් පතුරම් දහසකට අධික ප්‍රමාණයක් ඇතුළු උපකරණ තොගයක් සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ. ගෝණ මුදා බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ගෝණහේන විශේෂ කාර්ය බලකා බුද්ධි නිලධාරීන් විසින් කටාන පොලිස් වසමේ මිරිස්වත්ත දෙමන් හන්දිය ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා. එම වැටලීමේදී පිස්තෝල 2ක් සහ තවත් ගිනි අවි 6ක් සමග ජීවවුණ්ඩ සහ යුද උපකරණ රැසක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ජීවවුණ්ඩ දහසකට අධික ප්‍රමාණයක් මෙම ස්ථානයේ තිබී සොයාගත් බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. මෙම අවි ආයුධ තොගය සමග එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකි වී තිබෙනවා. අවි ආයුධ මෙතරම් විශාල ප්‍රමාණයක් සංගවාගෙන සිටියේ කුමන අරමුණක් වෙනුවෙන්ද යන්න පිළිබඳව සහ මේට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා මෙවන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති තුලින්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.